शक्ति सत्सुलहा बद्रिया पी උහිතන්නේ නේ කෝච්චි බස් ඇද්ද කියලා ඌ එන පොර කියලා ඌදව සම්මඩ කියනවා ඌ තමයි ගමේ හර්කියුලිස් කියලා මම නම් දැකලා නැහැ බං ඔය මගුල් අදින බල දැකලා තියෙනවා දැක්කා මං දැක්කා ඌ බස් දෙකක් අදින මා ටීවී එකේ දැක්ක බං කෝච්චි දෙකක් අදින දෙක පොරු කියන්නේ බාබා දෙකක් කොහෙද අදින ආ එකයි 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 ඈ ඌ ටීවී ප්‍රෝග්‍රෑම් වලට ගින්නනවද නැත්තම් ඌ අදිනේ වල්ලෙන්නේ වල්ලේ මෙන්න මෙහෙම කබේ ගැට ගහලා තමයි ඌ අදින්නේ පට්ට පවර ගන්න ඉබුවගේ වල්ලේ තියෙන්නේ පවර ගන්න තියන වල්ලේ ඒකනේ ඔක පට්ට ප්‍රේමසුනේ වලු ජයන්ත කියලා අද කොමාරි ඌව පරද්දලා මට ඌවක් කියාගෙන තිබ්බනම් ඒ හොඳට උනේ මගේ ආලුව තමයි ඒත් ඉතින් මොනව කරන්නද මාවත් වැඩ කීපයකටම එක්කන් ගියා නමුත් මේ මිනිහගේ චරිතය හොඳ නෑනේ මේක අහගලන්න බෑ ග්‍රාමදේක මාත්‍රි කිව්ව ඉන්න මෙච්චර මේ තරංගයක් බලන්න මේ ගමේ උන් ඇවිල්ලා නෑනේ බං මෙච්චර තමයි බං මොකද ඔකගේ මූණ බලන්න මේ ගමේ උන් කැමති නෑ අයියාගේ වලු ජයන්තද තනින් කබඳිනේ ඒක තමයි නංගි අද තරගේ චැලෙන්ජ් එක ඒකේ වැක්කේ ගමේ මිනිස්සු හරි තරහයි ওই මිනිහත් එක්ක ඇයි නංගි දන්නේ නැහනේ ඔයා මේ ගමට අලුත්නේ දවසක් ওই මිනිහා තරගයක් දෙන්න මුළු ගමටම අපහාස කරානේ මාධ්‍ය ඉස්සරහා මේ සෑහෙන ලැජ්ජ කරා ওই මිනිස්සයා හරි නරක මිනිස්සෙක් ඔයා මොනවද මිනිහා කිව්වේ ගමේ කිසිම කෙනෙක් උදව් කළා නැහැලු ওই මිනිස්සයාට මේ ඒ මිනිස්සා මේ ගමේ ඉන්න හරි ලැජ්ජයිලු ග්‍රාමසේවක මහත්තයා සෑහෙන්න වෙන්න අනික හරි ජලා යකා ගමේ ගෑනුන්ටවත් ඉන්න දුන්නේ නැහැ රයිට් ඕකේ දැන් කට්ටිය හොඳට කාලා බීලා මොරල් එකේ නින්න නෑ නෑ බොන්න එපා කාලා හොඳට මොරල් එකේ නින්නේ ඔව් කාලෙන් කාලෙන් ඕකේ ඕකේ අද මුළු ගමම ඉස්සරහා වලු ජයන්තගේ රෙද්ද ගලවන්න ඕනේ ඇයි සූර්යයි රෙද්ද ගලවන්න එතකොට අපි කපා දින්නේ නැද්ද රෙද්ද ගලවනවා කියන්නේ වෙන මඟුල නෙමෙයි බං ඌව පරාද කරලා චාට කරන එක මඩක් කොමත් ඔකත් එක්ක පට්ට ඇරියස් එක්ක තියෙන්නේ ඔබට විතරක් නෙමෙයි අපි ඔක්කොටම ඔකත් එක්ක ගේමක් තියෙනවා දන්නවද අන්න ග්‍රාමසේක මහත්තයා එනවා දන්නවද වැඩක් මෝ ගමේ හැමතැනම පෝස්ටර් කරලා තියෙනවා ලපයිසි පොයි ඔක්කොම වල්ලෙන් අදින් දවස හදයි කියලා ඔව් මෙච්චරම සල්ලි විඳන් කරලා මම චලිතය බාරගත්තේ මම මේ ගමෙන් පන්නන්න ඕනේ නැයි पाकिस्तान बलांगे अनिवार्य හැබැයි මිනිහා ඔය කෝච්චි බස් අදින නිසා මාර ශක්තියක් ඇති. මේ රෙද්ද ශක්තිය. ඔක මේ කෝච්චි බස් ඇද්දයි කියලා ඔකට මිනිස් ශක්තියත් එක්ක හැප්පෙන්න බෑ. ඔක අදී බම්බුව. මරු මරු මරු. ඔක පරදින්න මොණි. අපි යන මගුලක මේකත් බල්ලා මෑම්. ඩැඩි, අපි ඔය ෆ්‍රිජ් එක ඇතරල දාමු ඩැඩි. ඇයි? මාත් රට ඉඳන් එනකොට ගෙනාවනි ෆ්‍රිජ් එකක්. අන්දක ගෙදරක් තියෙන්නේ. ඩොටර්. ඒක තමයි මිනිස්සුගේ තියෙන ආදරේ. භක්තිය. अदी
අඩෝ අද තමයි ඩෝ දවස යකෝ මේ මුළු ගමටම අගයක් නැතුනට මුළු සම්පතක් මේ රටටම අඩෝ කෝච්චි බස් අදින මට තොපි හය දෙනා මගේ කිහිල්ල මයිල් ගස් හයක් වගේ ඩෝ අම්මටුඩු කිහිල්ල මයිල් කපලානේ මූට තේනේ මොන්දලගේ සීයාගේ ශක්තිය අද හැම එකටම බලාගත්තා යකි අද ඉඳන් ආච්චිට තිබහට කූල් වතුර එකක් කූල් බියර් එකක් බොන්න පුළුවන් වෙන්න දොර දෙකේ ෆ්‍රිජ් එකක් ගන්නද මං ආවේ බලා ගනින්න ඔවලු ජයන්තගේ වික්‍රමය ග්‍රාමසේවක මහතාට ගමේ මිනිස්සු විසින් පරිත්‍යාග කරනු ලබන දොරදකේ ෆ්‍රිජ් එක වලුජයන්තට අයිති වන අතර වලුජයන්ත කෙසේ හෝ මෙම තරඟයේ පරාජයට පත් වුවොත් වලුජයන්ත ඇතුළු ගෙදර පිරිස මේ ගමෙන් පිටුවහල් කරනු ඇත එම අවස්ථාවේදී මේ තමයි තරඟයේ ස්වභාවය ඔයි රෝසා මගේ වැඩ කෑලි ටික මතක් කරපන් යකෝ වලුජයන්ත කියන්නේ වල්ලෙන් වැඩගත් පළමු ශ්‍රී ලාංකික බව අපි කවුරුත් අමතක නොකළ යුතු කාරණයක්. ඔව් කෝච්චි අද තිබෙනවා, සබ්මරින් අද තිබෙනවා, බුල්ඩෝසර් අද තිබෙනවා, ගල් රෝල් අද තිබෙනවා, කන්ටේනර් අද තිබෙනවා, බවුසර් අද තිබෙනවා ඔහුගේ වල්ලයි. ඒ වල්ල සුවිශේෂී වල්ලක් නිසා මම හිතනවා මේ ගමේ මිනිස්සුන්ට මේක ඉතාමත් අභියෝගයක් වෙයි කියලා මම තරණය. අපේ නම් පටංගමු. පටංගන්න කලින් මද විරාම. තකබෙනද කිරෝ. විරාම. විරාම නෑ. හරි හරි. හරි පටංගමු. හරි. හරි. ඕකේ යත්. යත්. මොකද මේ පැතුම් ෂොට් එක මේ මල්ලේ හරි අපි එන සුහඳම කට්ටිව හඳුනා ගන්න ඕනේ හරිද මුලින්ම සුහඳ වෙන්න බෑනේ අඳුනගෙන ඉන්න ඕන කට්ටිව ඕකේ ග්‍රාමසේවක මාත්‍යා මේ ඉන්නේ ග්‍රාමසේවක මාත්‍යා මේ ඉන්නේ වලු ජයන්ත ග්‍රාමේ මාමා ෆ්‍රිජ් එකේ කෑලි එහෙම අඩු නෑනේ නෑනේ ඔබ ගමෙන් ගන්න දැසලේට බං හරි එතකොට මේ ඉන්නේ සූර්ය අයියා මේ ඉන්නේ වලු ජයන්ත කොට අපි අත දෙන්නේ නෑ සූර්ය අයියා ඒ වා තමයි මේ ගමේ මට ලොකුවටම බකට් එකක් දුන්නේ. වලු නේද? වලු ගලව ගන්න බලාගනින්. මේ ගමේ යන්නේ වලු ගලව ගන්න ආ. හරි. බලාගමු. බලමු. ඒකෝල මේ ඉන්නේ සුරංජි අයියා. සුරංජි අයියා. මේ ඉන්නේ වලු දැන්. අද තමයි මේ සුරංජි ගැන හරියට දැනගන්නේ. අද අයියෝ ඒ මැච් එකේ එක තියාගමු හරි. රයිට් එකේ මේ ඉන්නේ පසිඳු. පසිඳු. මේ ඉන්නේ වලු ජයන්ත අඩෝ තඩියා දැනගනින් මුලින්ම වට්ටන්නේ උඹව ජයන්ත තමෙන් යන රෙදි ටිකලයක් තිරන් ඉඳපන් හරි එතකොට මේ ඉන්නේ ලලන්ත ලලන්ත මේ ඉන්නේ වලු ජයන්ත ලලන්ත ඔබ මාත් එක්ක එකට වැඩ කරලා දැන් මට විරුද්ධව අදිනවද නෑ නෑ එහෙම දෙන්නේ ග්‍රාමසේක මහත්තයෙක් කිව්වා අපේ සීයගේ සමෘද්ධියට කෙලවණයි කියලා ඒකයි මම ආවේ
සීයාගේ සමෘද්ධියම ජීවත් වෙනවා. එතකොට මේ ඉන්නේ සිරි කසිප්පු සිරිගේ පුතා සෞම්‍ය. සෞම්‍ය මේ ඉන්නේ වලුජයන්. අනේ මුද්‍රත්තයියේ. ආපෝ නැත. මූතද නෝ. හරි එතකොට මේ ඉන්නේ අම්මට කවුද බම් මේ? මේ කවුද මේ? අඩෝ. මගේ ආච්චි මට විරුද්ධව දිනාද? මෙයා තමයි මා මෙතෙන් තිබ්බේ. අදෝ ඔබ මාර දෙයිල මම දන්නේ නැහැ ඔබ ආච්චි පිස්සු දාච්චි මොන මොකද මේක දැන් මම නාපන් පුතේ කොහමද දින පන් පුතේ මම බීම එකක් හදලා තියෙන්නේ ෆ්‍රිජ් එකේ ගේනකන් ඉන්නේ පුතේ මම ඒක දාලා කූල් කරලා දෙන්න හරි හරි ආච්චි ආච්චි බලාගන්න ආච්චි මුණුපුරාගේ වැඩ කොහොම හරි කෙක්කේ කරි කොක්කේ කරි මට මේ වැඩේ කරලා දෙන්න ඔබලා හරි හරි සවෙන්න බා වැඩි වෙනවා හලෝ බබා අම්මට සිරි ආල්මැස්සෝ ටික අයියෝ ආල්මැස්සෝ ටික ගේන්න අද්දි ග්‍රාමසේවක මහත්තයා කතා කරාන යන්නේ මිනිස්ස කරන්න මට නේ කොට කරලා ආල්මැස්සෝ කතා කරන්නේ හරි බබා පස්ස ගන්න හරි ආවම කියන්න හරි ආල්මැස්සෝ මෙල නෑ ඇත්ත ඒක ඩීම් එක හරි ඕකේ එහෙනම් පටන් ගන්න යන්නේ ඕකේ මම නැවත කියන්න ඕනේ වලු දැන්ත මේ පැත්තේ ග්‍රාමසේවක මේ බබේ මරද්දක් ඒක පලයක් වරයි හරි ඕකේ එකයි දෙකයි අල්ලිය ලලන්තයා අරත් උඹ කලන්දද මේ වරෙන් ඔව් මෙන්න පටන් ගන්නවා ඔව් ඔව් ඔක කොමරි පරද්දවා අද දාන්න මයියක කමෝන් අදින්න අදින්න එලගිරි එලගිරි අදා අදා ජය 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 දබ දබ මල්ලියා ඕකේ ජයන්ත ජයන්ත මොකටද කියන්නේ ජයන්ත මොකටද කියන්නේ කියන්න ගොඩක් දේවල් තියෙනවා ඕකේ දැන් කියන්න බෑ ඕ බොයිද ඕ රෝසා විදි අයියෝ අර රෝසා මීගෙන පිස්සු කෙලිනවා අප්පා මන්දගාමි ස්වරූපයක් පෙන්නන්න තමයි ගිය සතියේ බවුසරයක් ඇදලා මං ඇටේ පොඩ්ඩක් ට්‍රැක් වෙලා තියෙනවා ඒ කියන්නේ අම්මට මයික් එක ඒ කියන්නේ මේ වංග ඇටේ ගල්තලුමක් දාලා තියෙන්නේ දැන් ඇතින් දමාරු ඇති නේ ඕගරම් පලයක් හරි ඕ එම් නැස් තවිදි කමෝන් පුතා කමෝන් අටි ආ
යන්නේ මේක තරගෙනට.